ආයුබෝවන් කියලා ඔයාලා හැම දිනෙම අදත් ආඩ් ඩොටර් ගේ YouTube channel එකට පිළිගන්නවා. අදත් මම කලාවට සම්බන්ධ අපූර්ව චරිතයක් අරගෙන ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපි කවුරුත් දන්න චාලි චැප්ලින්. වීඩියෝ එක පටන් ගන්න කලින් මම මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි සිංහල සිනමාවේ දැවැන්ත එක්කෙන විල්සන් කරෝ මහතා මේ වෙනකොට රෝගාතුර වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි එතුමාට සුව ප්‍රාර්ථනා කරමු. එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි පටන් ගමු අද වීඩියෝ එක. අදර ලෝකේ හොඳම විකටන ලනුවා විදිහට සැලකෙන්නේ චාලි චැප්ලින්. ඉතින් චාලි චැප්ලින් ගැන අහලා නැති කෙනෙක් නැති තරම්. ඉතින් අපි මේ චාලි චැප්ලින් ගැන වගේම කලාවට සම්බන්ධ දේශීය හා විදේශීය කලාකරුවන් රැසක් ගැන අපි ඔයාලත් එක්ක බෙදා ගන්න හේතුවා. ඒකේ පළවෙනි කොටස තමයි මේ ආරම්භ වෙන්නේ. ඉතින් සිනමාව, වේදිකා නාට්‍ය, රූපහානී නාට්‍ය වගේම විවිධ කලා අංග ගැන අපි මේ channel එක හරහා කතා කරනවා. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. notification button එකත් on කරගත්තොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා පල්ලැහැ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. සර් චාලි ස්පෙන්සර් චැප්ලින් කියන මේ අපි හරි ආසා කරන නළුවා ඉපදෙන්නේ 1889 අප්‍රේල් 16 වෙනිදා එංගලන්තයේදී. ඉංග්‍රීසි ජාතික හාස්‍ය උත්පාදක නළුවෙක් විදිහටත් චිත්‍රපට කරුවෙකු සහ රචකයෙකු වන ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් නිහඬ චිත්‍රපට එහෙම නැත්නම් සයිලන්ට් මූවිස් තුල කීර්තිය ළඟා කරගත් රංගන ශිල්පියෙක්. චැප්ලින් චිත්‍රපට කර්මාන්තයේ ඉතිහාසයේ සුවිශේෂී පුද්ගලෙක් විදිහට සලකුණු සටහන් කරනවා. ඒ වගේම ට්‍රැම්ප් නම් රූපකතනය තුලින් ඔහු ලෝක ප්‍රසිද්ධ සිනමාවේ ප්‍රතිමූර්තියක් බවට පත් වෙනවා. ළමා කාලයේ එවකට වික්ටෝරියා රජ සමයේදී රංගනයට අවතීර්ණ වූ චාලි වසර 75කට අධික ප්‍රමාණයක් රංගන ජීවිතයේ අධික ප්‍රශංසාවට සහ මතභේදාත්මක චරිතයක් දුනා. ඒ කාලේ තිබුණු කළු සුදු චිත්‍රපට නිසා ගොඩක් අය හිතුවේ චාලි චැප්ලින්ට තිබුණේ දුබුරු පාට ඇස් කියලා. නමුත් ඔහුට තිබුණේ නිල් පාට ඇස්. ඒ වගේම චාලි චැප්ලින්ගේ කොණ්ඩේ කළු පාට නෙවෙයි. ඔහු චරිතයෙන් පිට හාත්පසින්ම වෙනස් පුද්ගලෙක්. චැප්ලින්ගේ ළමා කාලයේ අධික දරිද්‍රතාවෙන් හා දුප්කම් කටළුවෙන් පිරිච්ච එකක් වුණා. පියාගේ අධික මත්පැන් පානය කිරීම නිසා තමයි පියා මිය යන්නේ. පියාගේ නික්ම යාම නිසා මවට මුදල් අගහිකම් ඇති වෙනවා. ඉතින් වයස 9 වෙන්නට පෙර දෙවරක්ම වර්ක් හවුස් වෙත යාමට ඔහුට සිද්ධ වුණා. ඒ වගේම තමයි චාල්ට අවුරුදු 14ක් වෙනකොට චාල්ගේ මවට මානසික රෝගයක් ඇති වෙනවා. ලාබාල වේදීම සංගීත ශාලාවල සංචාරය කරමින් ඉදිරිපත් කිරීම කරමින් ඔහු තම රංගන ජීවිතය ආරම්භ කරනවා. පසු කාලීනව වේදිකා නළුවෙකු සහ හාස්‍ය උත්පාදක නළුවෙකු ලෙස රංගන කටයුතු සඳහා චාලි නිරත වෙනවා. 19 වියේදී එවකට සුප්‍රසිද්ධ සමාගමක් වූ ෆ්‍රෙඩ් කානෝ සමාගම සමග චාලි චැප්ලින් ගිවිසුම් අත්සන් කිරීමෙන් ඇමරිකා එක්සත් ජනපදයට යෑමට චාලිට අවස්ථාව සැලසෙනවා. එහිදී ඔහු සිනමා රංගනය පිළිබඳව පුහුණුවක් ලබනවා. 1914දී කිස්කොන් ස්ටුඩියෝෙහිදී මේකින් අ ලිවින් නම් චිත්‍රපටය වෙනුවෙන් තම ප්‍රථම දර්ශනය චාලිට පෙනී සිටීමට අවස්ථාවක් උදා වෙනවා. චාලි විසින් පනපෙව් ද ට්‍රැම් චරිතයේ කෙටි කාලයක් ඇතුළත තුළ ඉතා විශාල රසික සමූහයක් වැළඳගන්නවා. ඒ වගේම වැඩි කාලයක් යන්නට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයටද චාලි එළඹෙනවා. චාලි 1918 වසර වෙනකොට ලෝකේ ජනප්‍රියම පුද්ගලෙක් බවට පත්ව සිටිනවා. ද ෆස්ට් නැෂනල් සමාගම හා සම්බන්ධ වීමත් එක්ක ඔහුට තම කෞශල්‍ය උපමට්ටම් කිරීමට හැකියාවක් ලැබුණා. කවුරුත් දන්නවනේ ලෝක ප්‍රසිද්ධ ටයිම්ස් සංග්‍රහව. මේ සංග්‍රහයේ කවරේ නළුවෙක්ට ඉඩ ලැබුණු මුල්ම අවස්ථාව තමයි 1925 ජූලි 6 කලාපය. ඉතින් මේ අවස්ථාව හිමිවෙන්නේ අපේ චාලි චැප්ලින්ට. මේ වගේ අපූරු කරුණු කිහිපයක් ගැන තමයි දැන් මම කතා කරන්න හදන්නේ. චැප්ලින් මියගොස් වසර කිහිපයකට පසු 1981 වර්ෂයේ 3623 චැප්ලින් නමින් ග්‍රන්ථයක් නම් කරනවා. තවත් මේ වගේ ආකර්ෂණීය කරුණක් තමයි චැප්ලින් ඉපදිලා තියෙන්නේ 1889 අප්‍රේල් 16 වෙනිදා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න ඇඩොල්ෆ් හිට්ලර් ඉපදිලා තියෙන්නේ 1883 අප්‍රේල් 20 වෙනිදා. චාලි චැප්ලින්ගේ අතිමහත් ජනප්‍රියත්වය නිසාම විවිධ පුද්ගලයන් ඔහුව අනුකරණය කරන්න පටන් ගන්නවා. සිනමාවේ විතරක් නෙවෙයි මගතොට පවා චාලි චැප්ලින්ව ඇවිදිනව බලා ගන්නට පුළුවන් වුණා. මේ නිසා දවසක් ඇමරිකාවේ චැප්ලින් තරගයක් පැවැත්තුවා. චාලි චැප්ලින් ලුක් ඒ ලයික් කන්ටෙස්ට් ලෙසින් තමයි මේ නම් කරලා තියෙන්නේ. සමහර කියනවා ඇත්තම චාලි චැප්ලිනුත් මේ තරගයට ගියාලු. නමුත් එයාට දිනන්න ලැබුණේ නැහැලු. චැප්ලින් 1977 වසරේදී මිය යනවා. ඔහුගේ දේහයේ බහාලු මිනි පෙට්ටිය සොරුන් විසින් හාරා ගොඩගනු ලබනවා. මෙසේ ගොඩගනු ලබන පෙට්ටිය ඉගුරු හේනක නැවත වල දමනවා. මෙසේ කරන්නේ ඒ වෙන්දේසිය සඳහා විගිනීමටයි. නමුත් තෙමසක් ඇතුළතුළ සොරුන් සමගයේ නැවත සුවගනු ලබනවා. චාලි හා ඔහුගේ ප්‍රථම බිරිඳ අවුරුදු දෙකකින් දික්කසාද දුනා. ඊට පස්සේ චාලි චැප්ලින් තවත් විවාහයක් කරගන්නවා. ඒකත් අසාර්ථකයි.
ඊට පස්සේ තුන්වෙනි විවාහයකුත් කරගන්නවා. ඒකත් ඉවරුනේ දික්කසාදයකින්. ඊට පස්සේ හතරවෙනි විවාහය කරගන්නවා. එතකොට තමයි චාලි චැප්ලින්ට සුදුසු සහකාරිය හම්බුනේ. විවාහ තුනක් අසාර්ථක ලෙස පෞල් ජීවිතය ගත කරපු චාලි චැප්ලින් ඉන් අනතුරුව සාර්ථක පෞල් ජීවිතයක් ගෙවනවා. ඒ චාලි චැප්ලින්ගේ ප්‍රශ්න එතනින් ඉවරුනේ නැහැ. ඔහු කොමියුනිටිස් ත්‍රස්තවාදයක ලෙස ඇමරිකාව ඔහුට චෝදනා කරනවා. ඒක නිසාම 1952 දී ඇමරිකාව අත්හැරලා දාලා ස්විස්තරලන්තයට යන්න චාලි චැප්ලින්ට සිද්ධ වුණා. ඒත් 1952 දී තමන්ගේ රටෙන් පන්නලා දාපු චාලි චැප්ලින්ට 1972 දී ඇමරිකාවම කතා කරලා ලොකු සම්මානයක් දෙනවා. ඒ හොඳම ප්‍රහසන නළුවාට හිමි සම්මානයයි. ඒ වගේම තමයි ඇමරිකාවේ ජීවත් වෙන්නටත් ආරාධනය කරනවා. ඒ චාලි චැප්ලින් ප්‍රතික්ෂේප කරලා ඇමරිකාව දාලා නැවතත් ස්විස්තරලන්තයට යනවා. 1992 වර්ෂයේදී චැප්ලින් නමින් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ගොඩක් මේ වගේ චරිතවලට චිත්‍රපට නිර්මාණය වෙනවා තමයි. නමුත් මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටයේ චාලි චැප්ලින්ගේ අම්මාගේ චරිතය නිරූපණය කරන්නේ ඔහුගේම දියණිය වෙන ග්‍රෙවෙඩින් චැප්ලින් විසින්. එකපාරක් මාධ්‍යවේදියෙකු ඔහුගේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇයි ඔබ මිනිස්සුන් මෙතරම් හිනස්වන්නේ? ඒකට චාලි චැප්ලින් අපූර්ව උත්තරයක් දුන්නා. මම කුඩා කාලයේ ගත කළේ ගොඩක් දුකින්. මට සිනා වෙන්න අවස්ථාවක් ලැබුණේම නැහැ. ඒක නිසා ලොකු වෙලා මුළු ලෝකෙම සතුටින් හිනස්වන්නට මට ආශාවක් තිබුණා. 80 වියේදී මරණයට පත්වීමට වසරකට පෙරදී රංගන කටයුතු වල නිරත වුණු චාලි වසර 75කට අධික වූ චැප්ලින්ගේ රංගන දිවියේ අධික ප්‍රශංසාවට වගේම මතභේදාත්මයන්ටද භාජනය වුණු එකක්. කොහොම හරි ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලා ඉන්න අයට චාලි චැප්ලින්ගේ ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න ගැනම හිත හිතා ඉන්නේ නැතුව සතුටින් ඉන්න එක ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ වගේම චැප්ලින් කියන්නේ නළුවෙක් විතරක්ම නෙවෙයි. චිත්‍රපට අධ්‍යක්ෂකවරේ ඒ වගේම ලේකකේ 1977 දෙසැම්බර් 25 වෙනි දින වයස අවුරුදු 88 දී මේ අසහාය නළුවා මිය යන්නේ චාලි චැප්ලින් නාමයේ සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් කරමින්. ඉතින් වෙනද වගේම කලාවට වැදගත් වෙච්ච කලාව ගැන කතා කරපු වීඩියෝ එකක් තමයි අදත් මේ විදිහට ඔයාලා හමුවට ගෙනාවේ. ඉතින් මේ වගේ ගොඩක් වීඩියෝ තියෙනවා අපේ YouTube channel එකේ පල්ලෙහා තියෙන description එකේ link එක පාවිච්චි කරලා පුළුවන් ඔයාලට ඒ වීඩියෝත් බලන්න. ඉතින් ඒ වගේම තමයි චාලි චැප්ලින්ගේ මේ වීඩියෝ එකට සම්බන්ධව මම දාපු community post එකට හරියටම උත්තර දීලා තිබුණේ ගයන් දුෂ්මන්ත. ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉඳියට. එහෙනම් යාළුවනේ මේ වගේ අපූර්ව චරිතයක් එක්ක නැවතත් හමු වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම චාලි චැප්ලින්ගේ චිත්‍රපටි බලපු කවුරු හරි ඉන්නවා නම් මතක ඇතුව පල්ලෙහා comment එකක් දාන්න. එයා අපේ YouTube channel එකට ගොඩක් වටීවි කියලා මම හිතනවා. එන යාළුවනේ මේ වගේ කලාව ගැන කතා කරන තවත් වීඩියෝ එකක් හම් වෙනකන් වාට සුබ දවසක්.